మీ ఫైల్కి మేడం ఆవం దేనికి వస్తాడు? అరే మేడం, మేడం మీ ఇంగ్లీష్ బుక్ ఇవ్వండివే. డాక్టర్, ఉతాగి కండిషన్ కా ముఖాదు డాక్టర్? మేడం, ఏ విజయ్ మంగే వెడే కదా వజ్ర మేడం కోల్ కల్ ఆల్ వడ నేనే వజ్ర మేడం ఇన్ని ఉసాబీన వక్కియ ఇన్వెస్టిగేషన్ కేరియన్ నాపి. ආකාශ මේ තරඟයට නටවන හීනේ මගේ නැති වෙලා නෑ නිරෝධ. ඒ හීනේ මං කොහොම හරි හැබෑ කරගන්න. ඒතර කොහමද මිස් අපි මේ අකමැත්තෙන් ඉන්න සර්ව කැමති කරවගන්න? සර්ගේ කැමැත්ත මෙතන නැති කරමු. ආකාශ නටන්න නැති එකද? නෑ නිරෝධ. සර්ගේ කැමැත්ත මලිතී. මම මලිතිව නැති කරන්නේ. පිස්සුද මිස්, සර්ගේ මලිතිව කම්පිටිෂන් එකෙන් නැති කරන්න. ඒක නම් කවදාවත් වෙන්නේ නැහැ. ඒක කවදාවත් වෙන්නේ නැහැ කියලා මම දන්නවා නිරෝධ. හැබැයි මම මලිතිව මේ ක්ලාස් එකෙන්ම නැති කරලා දාන්න. මිස් මොකද්ද කරන්න හදන්නේ? මට නම් තේරෙන්නේ නැහැ. හැබැයි ওই මොන දේෙන් වුණත් අවසාන වෙන්නේ මිස්ටර් සර්ගෙන් ගුටි කන්න. නිරෝධ, මං ගාව හොඳ ප්ලෑන් එකක් තියෙනවා. ඒ මොකද මිස්? නියමයි මිස්. මටත් ඕනේ මලිතිව අයින් කරලා කම්පිටිෂන් එක නට. හැබැයි සර්ට මොනවයි මොනව වෙයිද දන්න? අපේ ප්ලෑන් එක වැඩ කරොත් එහෙම මම අපේ ගෲප් එකේ මේන් නටන ගර්ල් කෙනෙක් කියනවා. කවුරුත් නොදකපු කෙනෙක්. ඒ කවුද මිස්? අපේ අයියාගේ දුව ඉන්නවා. ඒ ලෙවල් කරලා ඉවර වෙච්ච ගමන් එයා කැම්පස් යන්න බලාගෙන මෙහෙ එනවා කියලා දෙනවා. ඉතින් එයා ආවට පස්සේ මට පුළුවන් එයාව මේක නටවන්න. ෂා, නියමයි මිස්. අපි මලිතිව පන්නලා දාමු.
මේලා මේ ෆෝන් එක ආන්සර් කරන්නේ නැහැ. අනුන් ගන්න යනකොට අමතක වෙලා ෆෝන් එක වාහනේ දාලා යන්න තිනෝනා. ඔයා මොනාද මේ කියන්නේ? අපේ දුවට ෆෝන් එක අමතක වෙලා යන්නේ? එයාගේ ඇඟේ ඇඳුම අමතක වෙලා ගියත් ෆෝන් එක නම් එයා දාලා යන්නේ. නෝනා කලබල වෙලා නැහැ. අපේ සුදු බේබි දැන් ලොකුයි. එයා ඉස්සරට වැඩිය දැන් හැමදේම හොඳට හිතලා බලනවා. ඒ වුණාට මේ සංගීත එක්ක තනියම ගමන් යවන එක නම් මගේ හිතට කිසිම නිදහසක් නෑ. අනතුර ළඟ එනකොට ඉස්සෙල්ලාම දැනෙන්නේ අම්මට මිස තාත්තට නෙමෙයිනේ රාදා. ඒක නම් ඉතින් ඇත්ත තමයි. හැබැයි ඉතින් අම්මට තාත්තට වැරද්දක් කළොත් නම් කවදාවත් හරියන්නේ නැහැ. අපිට දැන් හැමදේම තියෙනවා. ඒ කාලේ කිසිම දෙයක් තිබුණේ නැහැ. ඒ වුණාට අපි සුදුට කිසිම අඩුපාඩුවක් වෙන්න ඉඩ තිබ්බේ නැහැ. උදේ දවල් වැඩ කරා හරියට මහන්සි වුණා අපි දෙන්න. නෝන සුදු බේබි හැමදේම දන්නවා. මාත් එක්ක කියලා තියෙනවා. නෝන බේබි ගැන බය වෙන්න එපා. එයා කවදාවත් වැරද්දක් කරන්නේ නැහැ. ඒක මම හොඳටම දන්නවා. හරියට වැඩක් කරගන්න බෑද?
අපි හත් පොලේම ගා ගන්න වැඩක් කරන්න ගියාම කාට කතා කරන්නද ඔයිම? ඒට ඔලේ වෙබ්සයිට් එකේ පත්‍රලයි මගේ ෆොටෝ එකයි විතරේ ගියාම තේරෙයි අපිට. දැන් ෆොටෝ එකම මුත්තා ගන්නද? ආදරේ තියන්නේ විශ්වාසය උද. අපි දෙන්න මේ ලෝකේ කොහේ හිටියත් විශ්වාසය තියනවා නම් අපි දෙන්නට හැමදාම එකට ඉන්න පුළුවන්. මට ඔයා විශ්වාසයි. විශ්වාසය කියන්නේ නිකම්ම නිකං අකුරු පහක් නෙමෙයි ආකාශ්. ඊට එහා ලොකු කතාවක් තියෙනවා. මම ඔයාලට කලින් කියලා තියෙනවානේ මට මගේ ආදරේ නැති වෙයි කියලා බයක් තියෙනවා තමයි. ඒත් ඒකට විශ්වාසයක් පටලගන්න එපා. විශ්වාසය තියනවා නම් බයක් හිතෙන්නේ නැහැ. මටවා විශ්වාසයි. ඒත් මට අනිත් උන්ගේ විශ්වාස නැහැ. දැන් ඔය අනිත් උන් කිව්වේ සංගීතද? ඒ දෙම සංගීත මොනව හරි කිව්වහම රිදෙන්නේ වාටද? ආ? ඔව් මට රිදෙනවා තමයි. මොකද සංගීත් කියන මිනිසයාගේ හිතේ හැටි මන් දන්නවා. පිටින් අමනුෂ්‍යෙක් වගේ පෙවුනට එයාගේ හිත හරි හොඳයි. අනිත් එක ආකාශ්. සංගීත් නරක කෙනෙක් නම් එයා මාව ළඟට එක් කරගෙන එයිද? එතකොට කොල්ලෙක්ට ඉරිසියාවක් ඇති වෙන්නෙම නැද්ද? අනේ ආකාශ්, ඉරිසියා හිතන්න එපා. සංගීත් මට ආදරේ තමයි. එහෙම කියලා මමත් සංගීත්ට ආදරේ නම් ඔය ඉරිසියා හිතුවට කමක් නැහැ. ඒත් සංගීත්ගේ මගේ අතර තියෙන යාළුකමක් විතරයි. මම ඒක දන්නවා. ඒත් මගේ හිත මොනවද කියනවා? එහෙමනම් ඔයාගේ හිතෙන් අහලා බලන්න. මං ඔයාව දාලා යනවද? මට ඔයා නැතුව ජීවත් වෙන්න පුළුවන්ද කියලා. මං ඒක දන්නවද අසුනි? ඔයාට මං නැතුව ඉන්න බෑ. කොහොම ඉන්නද? කොච්චර මතක සටන් තියනවද? මට පිස්සු යදේ ආකාශ්. හත්සියක් තියෙනවා. වෙනද ගාන වගේ ඩබල්. ඒකෙන් නංගි කියන්නේ අපිත් එක්ක ඉන්න මොනිට. ඒකට කමක් නෑ. වෙනද හම්බෙන ගාන්ති බහමට ඇති. ඉතුරු ටික ඔයා තියාගන්න. ඕන්නෑ ඕන්නෑ ඕන්නෑ. ඔයා ඒ සල්ලි තියාගන්න. හරි. මේ ගාන ඩබල් වුන නිසා එක දවසක් විවේක ගන්න. හරි නේ? මේ මොකද මගේ දා උඹ කාලෙකට පස්සේ මිනිස්සු ඩයල් එක සෙට් කරනවා. මේ මට ඔයා කවුද කියලා දැනගන්න ඕන. ඇයි කසාද බඳින්න නේද? මගුලක් කරි කරගන්න ඔයා කවුද කින්නවද කියලා මම බලන්න බෑ. ඒකට කලින් අපේ ගෙදර එන්න. එතකොට තොරණ විස්තර සම්පූර්ණවම දැනගන්න පුළුවන් වෙයි.
හරි මම එන්නම්කෝ. මේ වතාවට උත්තර දුන්නේ. උත්තර දෙන්න තරම් ඕමගෙන් ප්‍රශ්නයක් ඇහුවේ නෑනේ. මොකද මහත්තයෝ ඇඹරෙන්නේ? මම ඇඹරෙන්නේ. ඇස් දෙකට පේන දේවල් බොරුයි කියලා ඔයා කියනවනම් ඒකට කමක් නෑ. හැබැයි මම මිනිස්සුත් එක්ක තර්ක කරන්න යන්නේ නෑ. ඇත්තද? මං ඇහුවේ ඔයා අපේ ඩාන්සින් ටීම් එකට එනවද නැද්ද කියලා විතරයි. ඒ උත්තර විතරයි මං ඉල්ලුවාගේ. හරි? ඒකට උත්තරයක් දෙන්න. ඒකට කලින් අපේ ගෙදර එන්න. හරි. මම එන්නම්. ඔය දසක් කියන්නු. උඹට වරොන්දුවක් වුණා. මං ඉන්නකම් උඹලට කිසි කරදරයක් වෙන්න ඉඩ දෙන්නේ නැහැ. උඹට අනිවාර්යෙන්ම හරි. උඹලට හරි ගියොත් ඇතිබ. මං ගෙනවද වෙන්න ඕනේ. සංගීත් නැති වෙන්න අද අපි දෙන්නට මුණ ගැහෙන්න වෙන්නේ නැහැ. දසුනිය අද ආකාශව හම්බුන් නැත්තම් අපිට ආකාශකේ හිත සනසන්න දෙන්නෙම නෑ. ආකාශ, උඹේ හිතට එකඟව මට උත්තරයක් දීපන්. කියපන්. අර එදා දසුනගේ ෆොටෝස් වගේ උඹට එවුවනේ කවුරු හරි. ඒකේ දසුනගේ මූණේ කිසි අවුලක් නෑ නේද? උඹ දැක්කේ යාළුකමක් විතරනේ. දසුනගේ මූණේ තිබුණේ යාළුකමක් විතරයි. ඒ තුඹගේ මූණේ ඊට වඩා දෙයක් තිබුණා. ඒකෙන් උඹලට කිසිම හානියක් නෑ. මගේ හිතේ තියෙන දේවල් මගේ හිතේ තීච්චා. ඒ තුඹට මම විශ්වාස කරන්න පුළුවන්. මම උඹව විශ්වාස කරනවා. මං හිතනවා උඹ මගේ විශ්වාසය කඩ කරන එකක් නෑ කියලා. සංගීත් කියන්නේ හොඳ මනසේක ආකාශ. ඒ මනුස්සකමට අපි දෙන්නම ගරු කරන්න ඕන. ඔව් මං ගරු කරනවා. සංගීත් අපිට උදව් කරපන් මචං. ඔව් මං උදව් කරනවා. හැබැයි එක පොරොන්දුවක් පිට මචං. කියපන්. ඔබ මේ කෙල්ලව නොරිද්දන තාක්කල් සංගීත් කියන මේ හොඳම යාළුව ඔබලගේ හයියට ඉන්නේ. හැබැයි ඔබ දසිනු රිද්දපු දවසට මේ සංගීත් ඔබට හීනකින්වත් හිතාගන්න බැරි යක්ෂයෙක් වෙනවා. මම දසුනිය රිද්දපු දවසට උඹ ඕන දෙයක් කරපන්. මට කමන්නේ. බීලා පිස්සු නටන්නේ. ඒක මේ කෙල්ලට රිදෙනවා. එකඟයි. ආකාශ් පරිස්සම. මම ඔයාට ආදරේ. ඒ වෙනුවෙන් මා සතුටින් ඉන්නවා. එහෙම එක ඇස්වලට කඳුළු ඇවිල්ලා හරියනවද?